කියන්න අද සාකච්ඡා වුණා සාර්ථකද? සාකච්ඡා ප්‍රොඩියුසර් එක ප්‍රොඩියුසර් එක හරියට වනාත ආ හරි හරි සර් ඔය ගන්නේ අද මෙතන එළමින පලාසම ඇතිවරණ පිළිබඳ ක්‍රමයකට සාකච්ඡා කරන්න අපි ලැස්ති වුණා. ඔව්. දෙවියන් කියවල තිබුණා ඒකපද විපක්ෂය. ඊළවසේ දීපල ඉල තිනවා. කවුද ඉව කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඒ පක්ෂේ ඉඳලා වෙල තිනවා. ඒ ඒකපද විපක්ෂයේ දෙබිඩි වැඩපිළිවෙලද එළි වුණා. මොකද එළිය කියන ඔබලට වෙල කියන්නේ අපි ඕන ක්‍රමයට ඔට්ටු. ඕන ක්‍රමයට ඔට්ටු. හන්දේ දෙන්න ඔට්ටු. චන්දේර යන්න ඔට්ටු. පරණ ක්‍රමන කමන්න කියලා කිව්වා. දැන් මෙතන වෙල කියන්නේ නැහැ. මට එදා දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මේ සාකච්ඡාව පෙරතිප සාකච්ඡාව වල කිව්වා අපි පරණ ක්‍රම එපා. හරි ක්‍රම දැන් ඕන කියලා කිව්වා. මේ අවස්ථාවේදී මම කතා කරා. අද උදේ කතා කරා එතුමාට. ඊයේ කතා කරා පක්ෂ ප්‍රධානියෝ එක්ක කතා කරා. දැන් එතකොට මම බඩ දුන්න පොරොන්දු මොකද දැන් පරණ ක්‍රමයට බ්ලැස් කියලා කිව්වා. දැන් මෙතන ලියුම යවලා තියෙනවා අනිත් ක්‍රමයට. මොකද? ඒගොල්ලන්ට මේක ඇද යන්න ඕන. එච්චරයි. හැබැයි ඊට පස්සේ ඇවිල්ලා ඔයගොල්ලෝ මාධ්‍ය වල කරුණා කරලා ඒගොල්ල කවුරු හරි කියනවා නම් අපි පරණ ක්‍රමයට ඔට්ටු. අලු ක්‍රමයට ඔට්ටු. චන්ද්‍ර ඔට්ටු කියලා කිව්වා නම් බොරු. අම් පටවල් බොරු. තේරුම් අරගන්න එච්චරයි. එතුමා ආවද අද? ආවේ නැහැ. ලියුම යවලා. එමෙතුමා ලියුමේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ? ලියුම කියන්නේ අපි අපේ ක්‍රමය අපේ ස්ථාවර කියන්නේ නැහැ. ඕගොල්ලන් ආණ්ඩුවේ ස්ථාවර කියන්න කියලා කියනවා. එතන ආණ්ඩු බබණක් නෙමෙයි හිටියේ. ආණ්ඩු පක්ෂ බබණක් නෙමෙයි හිටියේ. එතනට TN හිටියා. අනිත් පක්ෂ හිටියා. DPDP හිටියා. ගාව ආණ්ඩු පිටේට පක්ෂත් හිටියා. මේක ආණ්ඩු වැඩක් නෙවෙයි. රටේ වැඩක්. ඒ නිසා ඒක නෑ එකතු කියලා අපි කතා කරන්නේ. ඒ නිසා ඒ ස්ථාවරෙන් වෙනස් වෙලා ඇත්ත ස්ථාවරය රටට කියන්න කියලා ඒකවද පක්ෂට කියනවා. අපිත් කියනවා ලබන රාජපතින්ද අපි ආපෝ රැස් වෙනවා. මොකද JVP අද ආවේ නැත්තා. අපි රැස් වෙන එක ඉල්ලී පරිදි යමන රාජපති රැස් වෙලා ඒගොල්ලෝ දෙකද කරන්න රැස් වෙලා තින්නේ ගන්නවා. SLP ආවෙත් නැද්ද? SLP ආවෙත්. SLP ආවා. SLP කිව්වේ මම මෙතන මේක එකත් කියන්න ඕනේ. මෙතන ආපු පක්ෂවල UNP කිව්වා පරණ ක්‍රමය. යමන ප්‍රදේශ සඳහන් අපි කිව්වා පරණ ක්‍රමය. මුස්ලිම් කොංග්‍රස් පරණ ක්‍රමය. සමස්ත ලංකා මකල් කොංග්‍රස් විසාඩ්ගේ පක්ෂය පරණ ක්‍රමය. EPDP පරණ ක්‍රමය. TNA පරණ ක්‍රමය. SLP විතරයි කිව්වේ එසර පිට වෙනම පිටි සිටියේ සරතමනක මැමැත්තුමා ඒ වගේ මේ වයිස් ඔෆිසර් මැමැත්තුමා දෙන්නම කිව්වා අලුත් ක්‍රමයක් යමු කියලා. ඉතින් ඒකවදි පක්ෂේ ලියුමක් එවලා තිබුණා ක්‍රමයක් කියන්නේ නැතුව ඒකම කියනවා. ඒ කියන්නේ එතුමාල්ලා තමයි මේ ඡන්දේ පස්සට අදින්නේ. ඔව් අපිට පේන්නේම තමයි. දැන් අපි දැන් මෙතන අපි දැන් මෙතන මේ කමිටුවේ සභාපති ඇටියට අධිකර මේ ගරු අග්‍රමැතිතුමා කතරගිතුමා ලියුමක් කියවනවා. මෙතන සහභාගී වෙච්ච පක්ෂවල අතර වැඩි බෞද්ධ පක්ෂවල පරණ ක්‍රමයට ලෑස්ති කියලා තමා සසවර කියනවා. ඒතර දෙසැම්බර් හෝ ජනවාරි ඡන්දේ තියෙන එකක් නැති වෙමේ යන විදියට. අනේ අපිට දෙන්නේ නේ ඒකට. අපිට ඡන්දේ ඕන කියලානේ. ජනවාරි මාසෙ 5 වෙනිදා 10 වෙනිදා විතර ඡන්දේ ලංසපති. ඔව්. අමතුමා දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයයි ඒ කියන්නේ දිනේෂ් ගුණවර්ධන මහත්තයගේ අතර තියෙන පරස්පර විරෝධී අදහස්ද? ඒවට පේන්නේ. ඒවට පේන්නේ. මටත් රෞෆගේ අමතුමාටත් මේ මාස කීපයකට පෙර මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරලා අපි කතා කරලා ඇව්වා. එතුමා කිව්වා නෑ නෑ අපි ප්‍රශ්නයක් නෑ. පරණ ක්‍රමයට ඕන ඔට්ටු කියලා කිව්වා. ඉතින් පරණ ක්‍රමයට අපි යන්න කියන්නේ කාරණා මොකද? අලුත් ක්‍රමයේ දැන් පළාත් පාලම ඇතිවරණ අවස්ථාවදී අපි අනාගත්තා. දැන් ආපෝ ඒක හදන්න කියන්නේ තවත් කල්යයි. කල්යයට කැමති නෑ අපිට. ඡන්දේ ඕන ඩක් ගාලා යන්න චන්දරි යන්න ඕන. ඡන්ද හරි පරක් වෙලා තියෙනවා. දැන් ප්‍රවාද වෙලා තියෙනවා. ඒ සදෝ කියන පරණ ක්‍රමයට යන් කියලා. පරණ ක්‍රමයට ගිහිල්ලා සභාව අදාගෙන ඕනද වෙලාව අරගෙන අලුත් ක්‍රමයට අදව කියලා කියනවා අපි. අමතුමා අද කමිටු නිර්දේශ වාර්තාව කතානායකතුමාට බාර දුන්නා නේද? එතකොට ඒ සම්බන්ධයෙන් මොකද නිර්දේශ ලැබිලා තියෙන්නේ? නෑ නෑ ඒක පදනම කරගෙන තමයි කතානායකතුමා අපිට පත් කරලා අපි සාකච්ඡා කරන්න මෙතන. කමිටු සභාපති තමයි අගමැතිතුමා. මෙතන මලික් සමරේ අගමැතිතුමා ඒ වගේ අකිල විරාජ් කාර්යවසම් අගමැතිතුමා අවිල්ල සභාව ගිල හිටියා. ඒගලන් ආවේ UNP යෝජිත හිටියට. අගමැතිතුමා UNP යෝජිත හිටියට හිටියන. එනිසා ඒගලන් කිව්වා මලික් සමරේ අගමැතිතුමා කිව්වා අකිලත් කිව්වා UNP ස්ථාවරේ පරණ ක්‍රමයේ කිව්වා. රාජපේන්දර අවසන් තීරණයක් ලැබෙයිද බලාපොරොත්තු වෙමු. ජනතා විමුක්ති පෙරමුණෙන් කොහොමද අද ලැබෙන්නේ? අද ආවේ නේ ඒගොල්ලන්. දැන් මේ ඇමතුමා දැන් මේ එක පක්ෂයක් කරන මේ කබෑදිල්ල හින්දා මේක දිගින් දිගටම පස්සට යනවා. එතකොට ඔබතුමල්ලා මේක එක පක්ෂයකට මේ මෙහෙම කබාඳින්න දීලා මේක පස්සට යන්න දීලා නෑ. අපේ ආණ්ඩුව අපේ ඉඩ දෙන්නේ නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාද ආණ්ඩුව නිසා බලන පුළුවන් තරම් ආණ්ඩුවක් වැඩේ පමණක් කරන්න නැතුව රටේ වැඩක් විදිහට කරමු කියලා බලාපොරොත්තු වෙච්ච මෙච්චර ගියේ. දැන් එළි වුණානේ රටට. කවුද අදින්න කියලා? මෙච්චර කිව්ව ආණ්ඩුව කියලා කිව්වා. දැන් ඒකනේ අදින්නේ දැන්. ඒක ඔප්පොල ඉවරයිනේ. බලමුකෝ. අගමැතිතුමා මේකින් අදහස් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකට සභාපති විදිහට අපි කියන කාගත්තා. මොකද ඒතුමා මෙතන පත් කරලා තියෙන්නේ මේ කමිටු පත් කරලා තියෙන්නේ කතානායකතුමා. එච්චරයි. ඔබතුමාට ප්‍රකාශ කරන්න පුළුවන් ද ස්ථිර වශයෙන්ම ජනවාරි මාසයේ ඡන්ද තියන්න පුළුවන් කියලා? මම මෙතන පුළුවන් කියලා. පුළුවන්.
චන්දරපුල කොහමද කොයාගාරෙන් චන්දේ කල් දාන්න කැමති නැහැ. දැන් මෙහෙම චන්ද කල් දාන්න තියෙද්දි මේගොල්ලෝ මේ උද්ඝෝෂණයක් දැන් හෙට දිනේදී පවත් කරන්න තියෙනවා. වීලුවක් නේක වීලුවක් නේක වීලුවක් වීලුවක් අතර වීලුවක් නේක රයිට් ඔව් සර් තමිල් තමිල් නෝ හා අතර තමිල් එංගම් ෂොට් දැන්